සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද අපි ඔබලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම්කරණයේ ප්‍රධානම කොටසක් වන පිරිවැය ගිණුම්කරණය පොතින පිරිවැය හැඳින්වීම කොටස සාකච්ඡා කරන්න. පිරිවැය ගිණුම්කරණය කියලා මේ අමුතුම අපි නොදන්න දෙයක් නෙමෙයි. ඇත්තටම ඔබ දැනටමත් දන්නවා මේකේ සමහර සංකල්ප සහ සමහර න්‍යායන් තියෙනවා සහ සමහර ගණනය කිරීම ටිකක් වෙනස්. ඒකයි දැන් මේක අපි ගිණුම්කරණයෙන් මූල්‍ය ගිණුම්කරණයෙන් හා පිරිවැය ගිණුම්කරණය කියලා කොටස් දෙකකට බෙදාගෙන ගණනය කිරීම සහ සිද්ධාන්ත කතා කිරීම සිද්ධ කරන්නේ. මේ වීඩියෝ අපි ඕගොල්ලන්ට සටහන් ඉදිරිපත් කරනවා. මේවා ඔයගොල්ලෝ සටහන් කරගන්න. මොකද මෙම සිද්ධාන්ත කොටස් ඔයගොල්ලන්ගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේද බොහොම වැදගත් වෙන හින්දා. අපි එහෙනම් සාකච්ඡා කරමු පිරිවැය කියන්නේ මොකද්ද, පිරිවැයේ සංකල්ප මොනවාද කියන දේ. මූලික වශයෙන් පිරිවැය කියලා භාණ්ඩයක පිරිවැය කියලා අපි හඳුන්වන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට හෝ අලුත් වැඩියක් කිරීමට හෝ සේවාවක් ලබා ගැනීමට කැප කරන සම්පත්වල මුදල්මය වටිනාකම. පිරිවැය ඒකකයක් කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක පිරිවැය ගණනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රමාණාත්මක මිනුම කීයද කියන දේ. අනිත් එක තමයි පිරිවැය මධ්‍යස්ථානය. පිරිවැය හඳුනා ගැනීමට සහ පිරිවැය කළමනාකරණය සම්බන්ධ වන පිරිවැය ඒකකවලට අදාළ කිසියම් ස්ථානයක්, උපකරණයක්, පුද්ගලය මේ පිරිවැය මධ්‍යස්ථානය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. පස්සේ කාලෙකදී පසුවට අපිට ඒක පිරිවැය ඒකක අතර බෙදා හැරීමටත් ප්‍රයෝජනවත් වෙනවා මෙම පිරිවැය මධ්‍යස්ථාන. අපි බලමු පිරිවැය ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. පිරිවැය ඒකකයක් කියන්නේ දැන් පාන් උදාහරණ ගත්තොත් පාන් විකුණන බේකරි, පාන් නිෂ්පාදනය කරන බේකරි එක පාන් ගෙඩිය. විදුලිය සපයන ආයතන කිලෝවිට් පැයක. බාබර් සාප්පුවක නම් කොණ්ඩේක පිය මිරිස් එක හිසක්. රූපවාහිනී නාලිකාවක් නම් රූපවාහිනී ගුවන් පැයක්. මගේ ප්‍රවාහන සේවයක කිලෝමීටරයක්. රෝහලක නම් ලෙඩෙක්ගේ දිනක්, රෝගියෙකු දිනක්. සිනමා ශාලාවක දර්ශන වාරයක්. පිරිවැය වර්ගීකරණය. තොගතක්සේරුව පරමාර්ථය සඳහා පිරිවැය වර්ගීකරණය කරන්නේ කොහොමද? මූල්‍ය ගිණුම් කරන්නේදී තොග ඇගීමක් සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ පිරිවැය ගිණුම් කරන්නේ. මූල්‍ය වර්ත සඳහා වන්දනමක් ලෙස පිරිවැය වර්ගීකරණය කරනු ලබයි. එතකොට එහෙදි අපිට කාලච්ඡේද පිරිවැය සහ නිෂ්පාද පිරිවැය කියලා කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. නිෂ්පාදන ඒකකයක් සමග පැහැදිලිව වෙන් කරගත හැකි නිෂ්පාදන ප්‍රමාණයට සාපේක්ෂව වෙනස් වන එමෙන්ම ප්‍රාථමික පිරිවැය කොටසක් බවට පත්වන පිරිවැය ඍජු පිරිවැය. බෝධන ප්‍රාථමික පිරිවැය කියන්නේ ඍජු පිරිවැය කියලා එකේ කොටසක් කියලා. නිෂ්පාදන ඒකක කිහිපයක් උදෙසා පොදුවේ දරන නිෂ්පාදන ඒකක ප්‍රමාණයට සාපේක්ෂව වෙනස් නොවන පොදුවේ දරන නිෂ්පාදන ඒකක ප්‍රමාණයට සාපේක්ෂව වෙනස් නොවන පිරිවැය වක්‍ර පිරිවැය වෙනවා. තොගතක්සේරුව සඳහා භාවිතා කරන්නේ ඍජු නිෂ්පාදන පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර පිරිවැය පමණි. තීරණ ගැනීම සඳහා පිරිවැය වර්ග කරන්නේ කොහොමද? ආයතනයේ කළමනාකරණය විසින් තීරණය කරන සැලසුම් සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, අයවැය පිළියෙල කිරීම, ලාභ සැලසුම් කිරීම සඳහා මූල්‍ය පාලනයක් සඳහා පිරිවැය හැසිරෙන ආකාරය හඳුනා ගන්න ඕනේ. ඒක පහත පරිදි අපිට වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. විචල්‍ය පිරිවැය ක්‍රියාකාරී මට්ටමට නැතොත් නිෂ්පාදන හෝ විකුණුම් පරිමාවට අනුව ඍජු අනුපාතිකින් වෙනස් වෙන පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදනය කරන ලබන ඒකක සංඛ්‍යාවෙන් පිරිවැයත් වැඩි වෙනවා. හැබැයි මේකේ විශේෂත්වය වන්නේ නිෂ්පාදන ප්‍රමාණයට සාපේක්ෂව විචල්‍ය පිරිවැය වෙනස් වුද නිෂ්පාදන ඒකකයට සාපේක්ෂව විචල්‍ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක භාණ්ඩයක් හදන්න රුපියල් 5ක් යනවනම් භාණ්ඩ 100ක් හදන්න රුපියල් 500යි. හැබැයි ඒ කියන්නේ හැම භාණ්ඩයක් හදන්නම වැය වෙන්නේ රුපියල් 5 කියනදී. එතකොට මුළු විචල්‍ය පිරිවැය වැඩි වෙනවා එකකයකට ගානේ. හැබැයි ඒකයකට අදාළ විචල පිරිවැය නොවෙනස්ව පවතිනවා. පාලන කාර්ය සඳහා පිරිවැය වර්ග කරන්නේ කොහොමද? ආයතනයේ කළමනාකරුවෙකුට පවතින වගකීම් මත
දරන්නා වූ පිරිවැය වැළැක්වීමේ හෝ අවම කිරීමේ හැකියාව අනුව පිරිවැය වර කරන්න පුළුවන්. පළවෙනි එක තමයි පාලනය කළ හැකි පිරිවැය. කිසියම් ආයතනයක කළමනාකරුවන්ට තම වගකීම් පරාසය තුල සාධාරණ ලෙස හැසිරවීම සිදු කළ හැකි පිරිවැය මේන් හඳන් වේ. උදාහරණ අධිකාර දීමනා අමුද්‍රව්‍ය අපතය. ඒ කියන්නේ කළමනාකරුවෙකුගේ අධීක්ෂණය සුපරීක්ෂණයෙන් පුළුවන් මෙම පිරිවැය පාලනය කරන්න. හැබැයි තව තියෙනවා පාලනය කරන්න බැරි පිරිවැය කොටසකුත්. ආයතනයේ කිසියම් කළමනාකරුවෙකුට තම වගකීම් පරාසය තුල සාධාරණ ලෙස හැසිරවීම කළ නොහැකි පිරිවැය මේ වගේ හඳුන්වනවා. ඒ කියන්නේ අන්තෂය යන්සද භාවිතාන විදුලිය ගොඩනැගිලි කුලිය කළමනාකරුව ගොඩනැගිල්ල කොච්චර අර්ථවත් ඉද පාවිච්චි කරත් කොච්චර පළදාවිස පාවිච්චි කරත් ඒ කුලිය වෙනස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විස්තාවල විදන් හින්දා. ඊළඟට අපි කතා කරමු අදාළ පිරිවැය. කිසියම් තීරණයක් ගැනීමට ඍජුවම අදාළ වන පිරිවැය අදාළ පිරිවැය ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණ ආයතනයේ මෝටර තේ ආයතනයේ කටයුතු සඳහා භාවිතා කිරීමට ගන්නා තීරණයට සාපේක්ෂව අපේක්ෂා කළ හැකි වේද. එනම් ඉන්ධන වාහන නවතා තැබීම සඳහා යන ගාස්තු කෙලින්ම අදාළ වෙනවා. දැනටමත් මිලදීගෙන ඇති ගොඩනැගිල්ල නව කාර්යාලය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරනවාද නැතහොත් කුලියට දෙනවාද යන තීරණ දෙකට අදාළව අදාළ වන පිරිවැය හෝ අදාළ නොවන පිරිවැය සාකච්ඡා කරන්න පුළුවන් අපිට. මේ දෙක ගොඩනැගිල්ල සඳහා දරුවෝ පිරිවැය උක්ත තීරණ දෙක කෙරෙහිම අදාළ පිරිවැයක් වෙන්නේ නැහැ. අදාළ නොවන පිරිවැය මේක සරලයි. අදාළ වන පිරිවැය යටතේ සාකච්ඡා නොවන අනිකුත් සියලුම දේවල් අදාළ නොවන පිරිවැය ලෙස අපි හඳුන්වනවා. ගිලුණු පිරිවැය අතීතයේදී ගනු ලැබුණු තීරණයක ප්‍රතිඵලයක් ලෙස දැනටමත් දරා ඇති කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් වැදගත් නොවන පිරිවැය මෙන්න අදහස් වේ. ඒ කියන්නේ මේ තීරණ අරන් තියෙන්නේ අතීතේ. ඒක දැනට අදාළ වෙන්නේ නැහැ. පරීක්ෂණ හා සංවර්ධන පිරිවැය රුපියල් 20,000කට මිලදී ගත් නැවත විකිණීම හැකියාවක් නැති භාවිතා කළ නොහැකි ද්‍රව්‍ය. ස්ථාවර පිරිවැය කිසියම් ගිණුම් කාල පරිච්ඡේදය තුළ දරන පිරිවැය ක්‍රියාකාරී මට්ටම වෙනස් වීමක් සමගම වෙනස් නොවන්නේ නම් එවැනි පිරිවැය ස්ථාවර පිරිවැය වේ. උදාහරණ යන්ත්‍රශය කම්මල් කුලි යන්ත්‍රාක්ෂණය. ස්ථාවර පිරිවැය යන්න නිමියුම් පරිමාණයට සාපේක්ෂව වෙනස් නොවුද ඒ නිෂ්පාදනයකට සාපේක්ෂව වෙනස් වේ. එනම් නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩිවීමේදී සමාන පිරිවැයක් වැඩි ප්‍රමාණයක් බෙදී යන අතර ඒකේට බෙදී යන සමාන පිරිවැය පරිමාණ අඩු වෙන්න පුළුවන්. අපි මේදී සාකච්ඡා කරේ පිරිවැය ගිණුම් කරන්නේ වැදගත්ම කොටසක්ම පිරිවැය හැඳින්වීම කියන්නේ මොකක්ද කියන දේ. මෙහිදී අපි මේ න්‍යාය ගොඩක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරේ මේවා බහුවර්ණ ප්‍රශ්නවලට ගොඩක්ම ඉන්න පුළුවන්. ඒක හින්දා ඔගොල්ලෝ මේක සටහන් කෙටි සටහන් හැටියට පාවිච්චි කරන්න. ඒක ඔගොල්ලන්ගේ පාඩම් කරනකොට ඉක්මනින් පාඩම් කරගන්න ලේසි වෙනවා. විශේෂයෙන්ම ඕනම පාඩමක න්‍යාය හරියට දැනගන්න එතකොට දෙන ඕනම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට ඒ විදිහට හසුරුවා ගන්න පුළුවන්. අපේ මේ වීඩියෝ හොඳයි නම් ඔර ලයික් කරන්න, ෂෙයා කරන්න සහ මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ කිහිපය ඉක්මනින්ම දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. ස්තුතියි.